කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාපයෙන් තැපැල් පෙට්ටිය ලකුණින් අංක 17 ඩිෂාන්ත සිල්වා පාර්ලිමේන්තුවට යවමු. දැන් අපිට පේනවා දුන්න පොරොන්දු. අපිට මතක ඇති. එකක් කිව්වා වැඩ්බද්ද අධ්‍යාපන සෞඛ්‍ය ඔක්කොම වැට් එක ඇවිල්ලා රෑම අයින් කරනවා කිව්වා. කොහොද? දැන් උගන්ඩාවේ සල්ලි තියෙනවා, සල්ලි ගේනවා, හොරකම් කරපු සල්ලි උගන්ඩාවේ ගෙනිච්චා කිව්ව කමටම කොච්චර කන්ද කුමාර් දිසානායක මහත්තයාට ඡන්දෙ දුන්නද ඒ වචන විශ්වාස කළා. දැන් එතුමලම කියනවානේ උගන්ඩාවේ සල්ලි ගෙනහිලා නැහැ ඒක. එතුමලා වේදිකාවේ කිව්ව බොරුවක් කියලා. එතුමලම වැටුප් වැඩි කරනවායි කියලා, අපි වැටුප් වැඩි කරනවා කියලා කිව්වේ නැහැ කියලා කියනවා. තෙල් රුපියල් 200ක් දෙනවායි කියලා රනිල්ගේ මිල සූත්‍රයේම ඉස්සරහට ගෙනියනවායි කියලා කියනවනේ දැන්. ඒතොර අපිට අහන්න තියෙන්නේ මේක ආණ්ඩුවක්ද සියමලා ආණ්ඩුවක්ද කියලා. මේක තමයි අහන්න තියෙන්නේ. අපිට ඕන වැඩපිළිවෙලක් දැන්. අපිට ඕන සිරිමාව මැතිනියගෙන් අපිට අහිමි වෙච්ච නිෂ්පාදන ආර්ථිකය දැන්. ඒක තමයි අද ගෙනල්ලා තියෙන ව්‍යවසායක රාජ්‍යයක් විදියට. මේ රටේ තරුණයෝ ටික ගොඩනගන්න නම් එයාලට ආදායම් මාර්ගය දෙන වැඩපිළිවෙල හදන්න. ඒක අපි ලස්සනට පැහැදිලි කරලා තියෙනවා සර්ව ජන බලයේ උපාය මාර්ගික සැලැස්මේ. කොහොමද තරුණයෝ ටික වෘත්තියෙන් සවිබල ගන්නලා නිර්මාණශීලී තරුණෙක් හදලා මේ රටේ ගොඩනගන්නේ කියලා. ඒක අපිට කරන්න පුළුවන්. අපි අතපය අරගෙන ගිහිල්ලා නිර්මාණශීලී ව්‍යවසායකයෝ වෙච්ච අයනේ. මමත් එහෙමයි, දිලිත් ජයවීරත් එහෙමයි, සර්ව ජන බලය ඇතුලේ ඉල්ලන අපේක්ෂකයෝ ගොඩක් එහෙමයි. සර්ව ජන බලයේ අනුන්ගෙන් කාපු නිකම්මු නෑ. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.